ආයිබෝන් හැමෝටම අදත් මම යන්නේ ලස්සන ගමනාන්තයකට අද මං ට්‍රැවල් කරන්න හදන්නේ අලගල්ල නගින්න තමා ඉතින් ඔන්න උදේම නුවරින් 7:50 ට්‍රේන් එක සෙන්කඩගලමිනේගේ ට්‍රේන් එක ගත්තා ඉහළකොට්ට ස්ටේෂන් එකට ගිහිල්ලා ඉහළකොට්ටේ ඉඳන් තමා මම මේ ගමන පටන් ගන්න යන්නේ එහෙනම් ඉතින් ගිහිල්ලා බලමු සුන්දර අලගල්ල කොහොමද අපිට දකින්න හම්බෙන්නේ කියලා. ආයුබෝවන් කිව්වා අද යන්න හදන්නේ අලගල්ලේ ඉහළකොට්ට පැත්තෙන් තමයි නගින්න හදන්නේ ගමන පටන් ගත්තා ස්ටේෂන් එකේ උඩට ආපුවම ඒ වගේ තමයි පාර තියෙන්නේ උදේම ගමන පටන් ගත්තා අපි එහෙනම් ඉතින් ඉස්සරහට ගිහිල්ලා අලගල්ලේ වගතුක බලාගෙන ඉන්න ඉන්නත් එක ස්ටේෂන් එකෙන් බහැලා ඉහළකොට්ටෙන් බහැලා නගින්න යන පාරේ මේ වගේ තමයි හම්බෙන්නේ. මෙහෙම පඩි පෙළක් තියෙනවා. ඈතින් බතලේගල පේනවා. පොඩ්ඩක් එහා පැත්තට වුණාම සරදියල් ගලක් පේනවා. පටන් ගත්තාම මෙහෙම තමයි පේන්නේ. තව උඩට ගියාම ඊට වඩා හොඳ view එකක් තියෙයි. එන යන් ඉස්සරහට ඔයාලට පේනවා ඇති ඔන්න ඔතෙන්ට තමයි අපි යන්න හදන්නේ පල්ලෙහාට හොම තමයි පිනෙන්නේ ඕක තමයි ඉතින් අද දවසේ අපේ ගමනාන්තය අලගල්ල මෙහාට එන ලොකු ගලක් ලොකු පර්වතයක් උඩට මෙයන් බලන්න ඔන්න මෙතනින් තමයි දැන් හැරෙන්න තියෙන්නේ මේ වගේ පොඩි පාරකින් හැරිලා තේවත්තකට වගේ යන්න තියෙනවා බලා ඉහළකොට්ට පැත්තේ ඉඳන් එනවා නම් වම් පැත්තට හැරෙන්න ඕනේ පොත්තපිටිය පැත්තේ ඉඳන් එනවා නම් දකුණු පැත්තට හැරෙන්න තියෙන්නේ පස්සේ ඔබ පොඩි තේවත්තක් තියෙනවා
ඔන්න ඉතින් අපි පොඩ්ඩක් පළවෙනි නවාතැනට ආවා. මම හරි බඩ ටිකක් දාගන්නම් කියලා. ඔයාලත් අලගල් එනවනම් කන්දට ගිනි තියන්න එපා. ප්ලාස්ටික් පොලිතින් දාන්න එපා. අරගෙන එන හැමදේම අරන් යන්න. ඒ සුන්දරත්වය ඒ විදිහටම තියලා ඒක අලගල් නැගලා විනෝද වෙලා ඒ දේවල් කරලා ඒ විදිහට මේ දැන් රැකගෙන ආපහු එන්න. සරත් ටික ටික දැනෙනවා. ඔය යන්නත් එහෙමම තියෙනවා ඉතින්. මේ දවස රස් නිසා මේ වගේ ගමන් යන්න ටිකක් අමාරුයි. උදේම පටන් ගත්තේ තේ නිසා. ගස්කොළන් එහෙම වේලිලා තියෙන්නේ. ඒ වුණාට ඊයේ හවස මෙහෙට වැහැලා ගිහලා තමයි පල්ලෙ ගමේ කට්ටිය කිව්වේ. අද තවස වහින් දන්නේ නැහැ. එහෙම වුණොත් වහින්න කලින් පල්ලෙට බහින්න ඕනේ. පුළුවන් ඉක්මනට යන්න තමයි බලන්නේ. බලමු. තව ටිකක් තියෙනවා යන්න. අපි දෙන්න තමා ගමන යන්නේ. ඔන්න ඉතින් මෙතනින් එහාට කැලේට ඇතුල් වෙන්න තමා තියෙන්නේ. ඉතින් මේ කැලේට බාරව ඉන්න සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් අවසර ඉල්ලගෙන අපි එහෙනම් ඉතින් දෙයනේ කියලා කැලේට ඇතුල් වෙමු. අපි කැලේ මැද්දෙන් ගමන පටන් ගත්තා. දේවත්තම් මැද්දෙන් තමයි ඉස්සෙල්ලාම යන්න තියෙන්නේ. ආගෙන ආඩිය පෙරාගෙන
යනවා මේ ගමන. යන්නට කොච්චර දාඩිය දාගෙන මහන්සියෙන් ගියත් මේ ගමනේ මං කලින්ම ගිහිල්ලා තියෙනවා ලගල්ලේ. නයිට් කැම්පින් පාව මං ගිහිල්ලා ඉඳලා තියෙනවා. මේක ගමන ටිකක් දුෂ්කර වුණාට උඩට ගියාට පස්සේ මේ මහන්සිය මේ තෙහෙට්ටුව ඔක්කොම කොහෙන් ගියාද නැති වෙලාම යනවා. එන අපි යන්තව ඉස්සරහට. ටිකක් උඩටම පවුණා හොඳටම සැරයි. උඩත් හොඳටම පේනවා. හේවණක් නම් ආයේ පේන්නේ නැති තාක් වගේ. ඊකටම අවුවේ තමයි නගින්න තියෙන්නේ. වෙලාව දැන් 10 මාට විතරදී. 10 මාටත් පට්ට සැරවුවක් තමයි තියෙන්නේ. හොඳටම දාඩියක් දාලා ඉන්නේ අපි දෙන්නම. හොඳටම මහන්සි. හෙතින කන්දෙන් නැහැ අපු ගමන උඩටම යන්. එන තා උඩට ගිහිල්ලා හම්බෙමු. මෙන්න මෙහෙම තමයි අපි මේ අවුවත් එක්ක පොඩි කැලෑවක් මැද්දේ පොඩි අඩිපාරක් දිගේ අලගල්ල මුදුනට යන්නේ. ලාවට හුලඟක් වදිනවා. ඒක නම් මේ වෙලාව හැටියට ලොකු සහනයක්. නැත්තම් ඔය සැර ගොඩක් වැඩි. ඔය විදිහට තමයි ඔයාලට වටපිටාව බලා ගන්න පුළුවන්. තව පොඩ්ඩක් යන්න තියෙනවා අපිට ගමන. ඉස්සරහට යන්න බලන්න. අපි උඩට තව ටිකක් තියනවා යන්න. අර පේනවා ඇති ගලක්. ඔයාලට අංගේ ගන්ට යන්න ඕනේ. ඉතින් මෙතෙන්ට මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ලස්සනට තියෙනවා. වටපිටාව ඔයාලට පේනවා ඇති. අවුව සැරින්ද නිකන් පොඩි මීදුමක් වගේ එකක් පේනවා. ඒ අවුව සැරට අරහරි චූටියට චූටිය නිකන් පේන්නේ පාරක්. මොකද මේ දෙන්නේ. එන තවුඩට ගිල්ලා හම්බු. ඔන්න අපි දැන් කිට්ටුවට ආවා. හම්මෝ මේ ටික දැක්කාම මේ ටිකට ආවම හිතට දැනෙන සනීපේ හිතට දැනෙන සතුට කියලා ඉවර කරන්න බෑ. තව පොඩ්ඩම පොඩ්ඩයි තියෙන්නේ. Yeah. Camp kali ini lagi nama ke?
කැම් කරත් නගමන්නේ නැති මේ ප්ලාස්ටික් වලින් බෝතල් හැමදාම දාගෙන ඉඳලා තියෙන එක තමයි ඉතින් තියෙන දුක. වලතිරි එහෙම කරන්න එපා ඔයාලා එනවනම්. මුල් වාරේ ප්ලාස්ටික් වලින් කඩදාසි ගැලක්වත් දාලා යන්න එපා මෙතන. මොකද මෙතන අස් කරන්න කෙනෙක් නැහැ. අපි අපිම තමයි මේවට ඇවිල්ලා බලාගෙන ඉන්නේ. ඔයාලා මේ පාරේ ගියොත් ඔයාලට ගිය හැකි පූජා ගල පැත්තට. මෙතන ගියට අලගන්න බුදුරට. අමාරුම ටික හරි පරිස්සමෙන් නගින්න ඕන ඔයාලා පොඩ්ඩක් එහෙට මෙහෙට වුණොත් ඉවරයි එන බලමු අපි උඩදී හම්බෙමු අපි ආවා මෙතන හුලංග අපුල්ල ගාවට පම්බේ දාලෙවන්න අදින්ද ඔන්න ඉතින් අපි බෑග් ටික මේ කඹයත් තියෙනවා හොඳේ ගැට ගහලා උඩට යවනවා දැන් බෑග් උත් තරම් යන්න ටිකක් අමාරුයි හරි ගන්න මෙතන ඉඳන් උඩට කඹේ දාලා කඹේ දිගේ බෑග් එක යවනවා වලට පල්ලෙහා පේනවා ඇති ලස්සන්ට මෙතනින් පල්ලෙහා ඉහළ කොට ස්ටේෂන් එක තියෙන්නේ වැටුනොත් කෙලින්ම ආයේ ස්ටේෂන් එකේම නවතින්න පුළුවන් වලට මෙතන පල්ලෙහා පෙන්නුවොත් අර දිග ඉරක් වගේ පේන්නේ රේල් පාර කඩු ගන්නා විතර රමුක්කන්ට තියෙන රේල් පාර එතකොට මෙතන පේනවා කියලා මං හිතනවා මෙතන පල්ලෙහා කෙලින්ම තියෙන්නේ මගේ අත කෙලින් බැලුවොත් ඉහළකොට ස්ටේෂන් එක උඩහට ගියාම රමුක්කන්ට යනකම් කෝච්චිය බලා ගන්න පුළුවා තව පාරවල් බලලා පාරවල් ටිකක් පේනවා මාවනෙල්ල ටවුම පේනවා ඔහොම තව වටපිටාව පේන්නේ එහෙනම් අපි උඩට ගිහිල්ලා හම්බෙමු
ඔන්න ඉතින් අපි අලගල්ලට ආවා. ඔන්න අපේ ගමනාන්තයට අපි ආවා. ඔබ තමයි ඉතින් අලගල්ල. තමා අලගල්ල මුදුනට වටපිටාව පේන්නේ. මං කෝච්චියක් යන වෙලාවට ඔයාලට කෝච්චියක් පෙන්වන්නම් කොහොමද යන්නේ කියලා. අර හැත පාරක් පේනවා, ඒ තමා මේ රමුක්කන මාවනෙල්ල පාර. හරියට වෙන්න ටවුම පේනවා, කෑගල්ල ටවුම, මාවනෙල්ල ටවුම. මේ පැත්තට 40ක්ද? මේ අවසරයට පොඩ්ඩක් නිකන් මීදුමක් වගේ මොකක් හරි දෙයක් තියෙනවා. ඒ හින්දා ඈත වටපිටාවල් හරියට පේන්නේ නැහැ. නැත්තම් අර කෙලින් සරදියල් ගල පේනවා. අතන බතලිය ගල තියෙනවා. බලමු. මේක ඉස්සරහට ගිහිල්ලා අපි බලමු. මේක උඩ වුණත් කැම්ප් කරන්න පුළුවන්. මම මීට කලින් දෙපාරක් ඇවිල්ලා මේක උඩ කැම්ප් කරලා තියෙනවා. රැට නම් මෙතන හරිම ලස්සනයි, මාර අත්දැකීමක් තියෙන්නේ. ඒක වචනෙන් කියන්න බෑ. ඔයාල කැම්ප් කරලම් බලන්න. ළඟදී මම කැම්ප් කරන්න හිතාගෙන ඉන්නවා අලගල්ලේ. එහෙම වුණොත් ඔයාලට ඒකත් අත්දැකීම මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉස්සරහට ගොමත් මගේ ට්‍රැවල් වීඩියෝස් ගොඩක් එයි. ලංකාවේ ගොඩක් තැන්වලට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් චැනල් එකත් එක්කම ඉන්න ඔයාලත්. ගොඩක් අය අලගල්ලේ ඇවිල්ලත් ඇති. ඕනෙම කෙනෙකුට ලේසියෙන් නගින්න පුළුවන් තැනක් කියන්න පුළුවන් අලගල්ල. මම ඔයාලට කිව්වා වගේ මේක ඇතුලේ ඕන තරම් කැම්ප් කරන්න තැන් තියෙනවා. හැබැයි ඉතින් මේ වගේ දේවල් කරලා ගියාම හරි අප්‍රසන්නයි. මේ තැන් වලට ආපහු බඳුකෝ වතුර පුස්සල් ගොඩක් මෙතන දාලා ගිහිල්ලා තියෙනවා. මේවා සුද්ධ කරන්න කෙනෙක් නෑ. අර මං කලින් කිව්වා වගේ ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් එක්ක එකට එන්න ඉතින් ඉන්න දෙන්න ඕනේ. නැත්තම් මේ වගේ දේවල් නොකර ඉන්න කරලා තියෙනවා. දර එහෙම තියෙනවා. කරලා තිබින් තමයි වෙනවා ගුවතා ටික. දිගටම ගියාම ඔයාලට යන්න පුළුවන් එහා පැත්තේ පූජා ගලට. මෙතන ඉඳන් ඔයාලා බැලුවොත් zoom කරලා පෙන්වන්න. මේ වගේ ඇඟිල්ල කෙලින් වගේ පේන්නේ 40ක්ද ටවුම. ඊට පස්සේ මෙතනින් කෙලින්ම ගියොත් පූජා ගලට යන්න පුළුවන්. කැලේ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ නා. එතකොට මේ පැත්තට රඹුක්කන ටවුම පේනවා. ඊට පොඩ්ඩක් රඹුක්කන්ට උඩහට පැත්තට වෙන්න වගේ තව පොඩ්ඩක් ටවුම පේනවා. මේකට නම් පේන්නේ නැතුව ඇති. ඒ මං විශ්වාස කරන විදිහට කෑගල්ල ටවුම. ඊට පස්සේ මෙහෙට මේ කෙලින් පේනවා සරදියල් ගල. ඊට පස්සේ අතන පේනවා ටවුමක්, ඒ මාවනැල්ල ටවුම. ලොකු වටපිටාවක් මෙතෙන්ට පේනවා අලගල්ලට. අලගල්ලත් එක්ක බැඳුණු කතාව කිව්වොත් සමහර අය අහලා ඇති. එක කාලෙක නිදහස් දවසක මේ පැත්තේ ගමේ මිනිස්සු ඔක්කොම නැග්ගලු අලගල්ල ගල මුදුනට නිදහස් උත්සවේ බලන්න කියලා. ඒ කියන්නේ කොළඹ තියෙන නිදහස් උත්සවේ අලගල්ල උඩට පේනවා කියලා කට්ටිය විශ්වාස කරලා, ඒ කියන්නේ මේ ගල එච්චර උසයි කියලා විශ්වාස කරලා මේක උඩ නැගලා උදේ ඉඳන් හවස වෙනකම් බලන් හිටියලු කොළඹ පැත්තේ වෙන්න නිදහස් උත්සවේ පේනවාද කියලා.
ඊට පස්සේ පෙරීච්ච නිදාස උත්සවයක් නැල්ලු හවස් වෙද්දි කට්ටිය ඉතින් එක එක්කෙනා බැහැලා යනකොට පල්ලේ ඉන්න කට්ටිය වළු නිදාස උත්සවේ බැලුවද කියලා ඔහොම ජනප්‍රවාදී ඉතින් කතාවක් කියවිලා තියෙනවා පොඩක් හොයලා බලන්න ඔයාලටත් ඒක දැනගන්න ලැබෙයි ඔක තමයි අලගල්ල වට තියෙන විශේෂ කතාවල් අපි ඇවිල්ලා අරුපාය හොටල් එක ඉඳම තට්ටු වෙන අරුපාය කෑමක් කන ගමන් ඉන්නේ ඒ වයිබ් එක ඇත්තටම වචනින් කියන්න බෑ ඒක අත් විඳනම බලන්න ඕනේ ජීවිතේ විඳින්න ලොකුවට සල්ලි ඕනේ නැහැ කියන එක මෙතෙන්දී හොඳටම ඔප්පු වෙනවා මෙතන අනිගර හොඳ view එකක් තියෙනවා අපිට හොඳ හුලඟක් එනවා ඒක මාරම ෆීලිංග් එකක් ඒක කියන්න තේරෙන්නේ නැහැ ඔයාලත් ඇවිල්ලා ඒක විඳලාම බලන්න මේ වගේ තැනකට අපි රොටි කනවා රොටි නෙමෙයි එළ රොටි කනවා අලගල්ලේ ඉඳන් අලගල්ලේ හුලං කකුල්ලේ ඉඳන් පෙන්නන්න හදන්නේ නුවර පැත්තේ ඉඳන් එන ට්‍රේන් එකක් අපිට නම් ඈත එනවා පේනවා කැම් එකට නම් පේන්නේ නැති වෙයි ඒත් ළඟට ආවම පෙනෙයි ඒකට බලමු මේ පාරක් චූටි පාරක් තියෙන්නේ ඒ පාර දිගේ තමයි එන්නේ එතන බලාගෙන ඉන්නකෝ ආ ඈතින් එනවා පේනවා ඇස් දෙකට නම් පේනවා හොඳටම හෙලකොට්ට ස්ටේෂන් එක තියෙන්නේ ට්‍රේන් එක උතන් නවත්තයි බොහෝ දුරට අන්න ට්‍රේන් එක ආව හෙලකොට්ට ස්ටේෂන් එකට Thank you.
ඔයාලට ඈත පේනවා ඇති හතන වහිනවා මේ ඉරි දෙකක් වගේ පේන්නේ වහිනවා අපිට නාන්න වෙයි වගේ මේ මෙතන ඈත අකේ අත කිලින් පේනවා නෙල්ලිගල නෙල්ලිගල පේනවා මෙහි වහිනවා හොඳට මේ පැත්තට වෙන්න Alat pelan itu danne, di kapal itu wahin dekat ta. Orangnya dah mihdu mau kudu anu ma, tapi demi lah ini. Orangnya bih mau kudu pelan, kau beri lah mula. Kasih lagi meh, mau deh beri lagi. Orangnya sakit no, sakit. Alagalah midu meng watau nama, apit apiwat pain nadi gan te wehno. Orang dar petem pain nadi. Orang mang udah tau kodda, udah orang mau tahu midu mian ni. Balang inna tapreite midu mas, serta patta galah villa bahagia ni anu ah. Walau tak mihdu mau pendan dong orang hindu tau mau mula dah. Ika parta uhati pun, ika parta pernah jadi orang ini. Ika parizari ita ikman dah benar sini. Kadang paling yang minum bahan orang kita mana, kodi pinnat jan ni. Mee biasa, terlihat di perten tahu patang kat, di perten patang ni na mee dahabi. Mee ke tiga 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 mee dah no, kita seni kene tak gula bahin dah patang kat. Wesel, hehala, bau ayam ta. Dengan ni kan mebet demi wesak wesel mana diwa gigi kanai. Bandar parisare benar senhari ikman. Dah hulaga tienno deng. Mebet terendu puni mihdu. Mehari ina mihdu tienno. Mehila mebet terbil hatar liat debet. Ebetin tahu, biasa patangin awal. Ah, semua orang ni ebeti deng biasa kenyal lagi. Ini tu mesti, apa? Ayah, ebeti tu mesti. Orang, sekitarlah ini. Abi wahinnya sama yang ni. Udah ini best sekitar kawa. Ini sah wahinnya. Video recording. Kadang-kadang mau wahinnya. Apa tu yang paling dalih? Kau hebat itu, ini tanah ni. Tanah berapa lada? Tanah berapa lada? Sugar na, yellow coat, tiga ribu sembilan. Station ini mana pulak? Thank you.
ඔයාලට පේනවා ඇති මේ පැත්තේ මීදුම බානවා. මේ පැත්තෙන් අපි නැගපු අලගල්ල අර පැත්තට ලස්සනට පායලා තියෙනවා. මාරම වයිබ් එකක් තියෙන්නේ, හරිම ලස්සනයි. ඔහොම තමයි ඉතින් මේක මම වචනින් කියනවට වඩා ඔයාලා ඇවිල්ලාම බැලුවා නම් මේක විඳලාම බලන්න ඕනේ ෆීලින් එකක්. ගොඩක් ලස්සනයි. ඔහොම තමයි ඉතින් අලගල්ල සුන්දරත්වේ. කාලගුණේ මොහොතින් මොහොත වෙනස් වෙනවා, ගොඩක් ලස්සන වෙනවා. වචනින් කියන්න බෑ. ඉතින් අරදීන් හරපැත්තේ මීදුම මේ අලගල්ල අපි ඉතින් දැන් බැහැලා ගෙදර යන ගෙදර යන්න කියලා බහින්න පිටත් උනේ. බැහැලා යනවා ඉතින්. මතක සුන්දර මතක ගොඩක් එකතු කරගෙන ලස්සන ගමනක් වුණා මේක. මාන ගැලේ මැද්දේ බහිනවා. මේ වෙලාවේ නම් ඇත්තටම අහුවත් නැහැ. සීතලයි. මුලකක් අල්ලනවා හොඳටම. ඔයාලට ඇහෙනවද ඇයි සද්දේ? ඉතින් ඇත්තටම හරි සුන්දර ගමනක් වුණා මේක. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් නම් එන්න අලගල්ලට. අලගල්ල නැගලම් බලන්න. ඒක අමුතුම වයිබ් එකක් තියෙන්නේ. ඔන්න ප්ලේන් එකක් යනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. අපිට ඔන්න අලගල්ලේ ඇවිල්ලා ප්ලේන් එකක් යන එකක් බලා ගන්නත් පුළුවන් වුණා. වලාකුළු මැද්දෙන් වලාකුළු අතරින් යනවා. ඔන්න දැන් නම් හවස් වෙලා හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔහොම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ. ඔයාලා වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න. ඔයාලගේ අදහස ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න.